හොඳයි විරාමයෙන් අනතුරු නැවතත් ඔබ එකතු වෙන්න බලද්දී අපි ඔබ සමගින් අපි විවිධ ලෙඩ රෝග පිළිබඳව ඔබව දැනුවත් කරනවා. ඒ අතුරින් ගුදමාර්ගය ආශ්‍රිතව ඇතිවන රෝගකාරී තත්ත්වයන් පිළිබඳ අපි වැඩිපුර අවධානයක් යොමු කරන්නට අවශ්‍යයි. මොකද අපිට සමහර වෙලාවට අභ්‍යන්තරව නැතත් සමහර වෙලාවට බාහිරවෙන් පේන්නේ නැතත් අභ්‍යන්තරව පේන්නේ නැතත් මේ කාරණා දෙකම සමබර වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් නිසියාකාරයෙන් දැනුවත් භාවයක් නැත්තන් ඒ නිසා අද දවසේදී අපි ඔබව දැනුවත් කරන්න සූදානම් බගන්දරා රෝග තත්ත්වය සහ ඒ ආශ්‍රිතව හටගැනෙන විශේෂයෙන්ම ගුදමාර්ගය ආශ්‍රිතව හටගැනෙන යම් යම් වූ වෙනස් ආකාරයේ රෝග තත්ත්වයන් මොනවද කියන කාරණය ගැන අද අපි ඔබව දැනුවත් කරන්නේ නිරෝගී සුවිශේෂඥයින්. බගන්දරා රෝගී තත්ත්වය පිළිබඳව ඔබව දැනුවත් කරන්නේ අද දවසේ විශේෂයෙන්ම මේ කාරණයන් පිළිබඳව ඔබ නිසියාකාරයෙන් දැනුවත් භාවයක් ලක්වන්නට අවශ්‍යයි සහ රෝග තත්ත්වය මොකක්ද රෝග තත්ත්වයේ ලක්ෂණයන් මොන වගේද සහ මේකට තියෙන ප්‍රතික්‍රමයන් ඒ වගේම තමයි මේ රෝග තත්ත්වය පහව කරගන්නට නම් අපිට මොන වගේ පරීක්ෂණයන් ඔස්සේද මේක කරන්නට අවශ්‍ය වෙන්නේ කියන කාරණේ ගැන තමයි ඔබව දැනුවත් කරන්නේ ඒ පිළිබඳ දැනුවත් කරන්න අද දවසේදී අපත් සමග එකතු වෙනවා මහාචාර්ය ඩීජේ ඇන්තනි වෛරතුමන් අයිබන් මහාචාර්යතුමනි සුබ දැසනක් ආයුබෝවන් සමයි ආයුබෝවන් ඔබ සැමටම සුබදැසනක් කියනවා මහාචාර්යතුමා වෙත එකතු වෙනවා අපි මුලින්ම ප්‍රවිෂ්ටයක් ලබා ගමු මේ බගන්දරා රෝග තත්ත්වය කියන්නේ කුමක්ද මේක කොහොමද ඇතිවන්නේ සහ කොයි ප්‍රදේශය ආශ්‍රිතව මේක ඇතිවන්නේ කියන කාරණේ ගැන මුලින් අපි පැහැදිලි කිරීමක් කරමු මහාචාර්යතුමනි ඔව් මම හිතන්නේ අපි අසන්න නරමන්නන් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ බගන්දරා කියන්නේ මොකද්ද කියලා අහලවත් නැතුව ඇති මම හිතන්නේ මේක ඇවිල්ලා අපි අහලා නැති වුණාට මේක අවුරුදු 2600 ක විතර පැරණ ඉතිහාසයක ඉඳලාම එනවා කියලා සාක්ෂි තියෙනවා. හේතුව ත්‍රිපිටකයේ මේ නම සඳහන් වෙනවා. ගිරිමානන්ද සූත්‍රයේ මම හිතන්නේ බගන්දරා කියන එක තියෙනවා ඒ රෝගය යටතේ. ඉතින් අනාදිමත් කාලයක ඉඳලා මේ කට්ටිය දනන් හිටියා මොකද්ද මේ රෝගය කියලා. ඒකට හොඳ ප්‍රතිකාරමක් තිබිලා තියෙනවා. ඉතින් බගන්දරාවක් කියලා කියන්නේ මේක ඇති වෙන්නේ මේ කුදමාර්ගයේ ආශ්‍රිතව පිටිපස්සේ ඉතින් ගොඩක්ම අපි දන්නේ ගුදමාර්ගයේ ආශ්‍රිතව ඇතිවෙන රෝග හැටියට එක්ක පිළිකාවක් එහෙම නැත්නම් අර්ශස්නේ ගොඩක් කට්ටියට එන්නේ ඉතින් එහෙම නැත්නම් කැක්කුම එන්න පුළුවන් සමහරුන්ට හිටපු හැටි ඔය දවස් දෙක තුනක් ටොයිලට් යන්නේ නැතුව ටොයිලට් ගියාම තද බල කැක්කුමක් එන්න පුළුවන් ඒ වගේ ලේ යන්න පුළුවන් ඌව තමයි ඉතින් තියෙන්නේ බගන්දරා කියලා කියන්නේ ඇත්තටම ගුදමාර්ගයේ දැන් අපි ගත්තොත් ගුදමාර්ගයේ අපි තුමු කැනල් එකක් නේ පින්පඩි හා ඒ ඒ ඒ පාරේ මෙහෙම ඒ ගුද මාර්ගයේ තිනවා උඩ තියෙනවා අසුචි සංචිත කරලා තියෙනවා ගුදේ දැන් ඕන වෙලාවට අපි එම්ටි කරනවා එතකොට එතන මසල්ස් තියෙන ඉපයි ඔය කන්ට්‍රෝල් කරන්න හරි ගුද මාර්ගයේ තියෙනවා මසල්ස් දෙපැත්තේ ඒ මසල්ස් තියෙන ලේයර්ස් දෙකකට ස්තර දෙකකට තියෙන ඇතුලේ මසල් එකක් තියෙනවා ඒකෙන් වැඩි කන්ට්‍රෝල් කරන්න නැහැ ඊට පස්සේ පිට මසල් එකක් තියෙනවා හරි ගුද මාර්ගයේ ඔය දෙක අතර තියෙනවා ග්‍රන්ථි විශේෂයක්. ඔය ග්‍රන්ථි ගුදමාර්ගය ඇතුළට ඕපන් වෙනවා පොඩි නාලයකින්. ඉතින් ඇයි දන්නවද මේ ග්‍රන්ථි පිහිටන්නේ? ඔක ස්නේහණය කරලා තියන්නෙපයි, ඔයිල් කරලා තියන්නෙපයි. එහෙම නැත්තම් වෙන්නේ තද බල අසූචි කැල්ලකින් ඔක හීරිලා ගිහිල්ලා තුවාල වෙන්න පුළුවන්. ඔය ප්‍රශ්නේ ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකෙ හින්දා අර ස්මූත් ට්‍රාන්සිෂන් එකට ඔතන ස්නේහණය කරලා තියන්න ඕනේ හරි ඔයිල් කරලා තියන්න ඕනේ ඉතින් දැන් ඔබට තේරෙනවනේ දැන් මේ ඇතුලේ මස්ල් එකයි පිට මස්ල් එකයි මැද ග්‍රන්ථියයි ග්‍රන්ථිය මේ ඇතුලේ මස්ල් එක පසාරු කරන් ගිහලා හෝ ඕපන් වෙනවා ඇතුලට අපි හිතමුකෝ බැරි වෙලාවත් විස බීජයක් යනවා ඇතුලේ තියෙන ඇතුලේ විස බීජනේ විස බීජයක් මේ නාලේ හරහා ගිහලා ග්‍රන්ථිය ඇතුලට යනවා යම් කිසි හේතුවක් ඉන්නවා ග්‍රන්ථිය පැසවෙනවා එතකොට ඉතා විශාල කැක්කුමක් එනවා. දැන් කැක්කුමක් ඇවිල්ලා ලේ ගෙඩියක් මෙතන. ඒ ලේ ගෙඩිය විශාල වෙනවා විශාල වෙනවා විශාල වෙනවා. හරි. ඒ කරලා එක්කෝ අපි සර්ජන් මාතුරු ගිල්ල කපනවා මේක. කපපුවම දැන් මේක එළියට එනවා සැරව ටික ලෙඩ. ඒක හොඳයි. කැක්කුමත් හොඳයි. එහෙම නැත්නම් ඒක ඉබේ පිපිරලා යනවා එතකොටත් හොඳ වෙනවා. දැන් ප්‍රශ්නේ මේකයි. මෙතනින් අපි පිටින්නේ කපන්නේ ඇතුලින් නෙවෙයි. පිටින් කප්පුවම පිටට විවෘත වෙලා තියෙනවා. ඇතුළටත් විවෘත වෙලා තියෙනවා. ඇයි අර විස බීජ ආපු තැන ට්‍රැක් එක
දැන් ඇතුළයි පිටයි විවෘත කරපු බිංගයක් තියෙනවා. මස්ල් සරහා යනවා. ඕන ඔකට තමයි බකන්දරාව කියලා කියන්නේ. ඔක ට්‍රැක් එකක්. ඕක ඇවිල්ලා පොඩි බිංගයක් ඒ බුදුමාර්ගය ආශ්‍රිතව තියෙන. ඉතින් ඇතුල් පැත්ත විවෘත වෙන්නේ බුදුමාර්ගයට පිටපැත්ත විවෘත වෙන්නේ හැමතෙ. ඕක තියෙන කල් ওই ට්‍රැක් එක කවදාවත් ওই තුවාලෙ දැන් මෙතනින් සැරවෙන්න ගන්නවා. චුට්ටේ චුට්ටේ එන්න පුළුවන්. කැක්කුම කාලෙන් කාලට මේක ට්‍රැක් එක බ්ලොක් වුණොත් ආයි පොඩි සරවගිරියක් ඇදලා ආයි කැක්කුම ආයි එක ගියයින් පස්සේ ආයි හොඳ වෙනවා කාලෙකට. ඉතින් ඕක එනවා යනවා උතනින් සරව එනවා. ඕක ජීවිතේට කවදාවත් හොඳ වෙන්නේ නැහැ. ওই ට්‍රැක් එක තියෙනකම්. ට්‍රැක් එක අයින් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඔකට තමයි බගන්දරාව කියලා කියන්නේ. ඔය මම දැන් බොහොම සිම්පල් විදිහට කිව්වේ බොහොම සරල විදිහට. සමහරලාවට මේ බගන්දරායි මේ ට්‍රැක් එකේ අතුශාකා එහෙම මෙහෙන් යන්න පුළුවන්. එහෙට මෙහෙට පොඩ්ඩක්. ඉතින් ඕක තමයි සාමාන්‍යයෙන් බගන්දරා වෙන්නේ අර විදිහට තමයි එන්නේ. ඉතින් විසබී කියන්නේ අයි කියලා අහන්න එපා. ඒක සමහරුන් යනවා ඒ පිළිබඳව උපක් ඇති. මන් දන්නවා ඕක සමාධිය යනවා කියලා. විසබී කියන්නේ වැතුමනේ ඒක මේ හැම කෙනාටම පොදු වෙහෙම තියෙනවා. ඒ ඕන කෙනෙකුට ඕක වෙන්න පුළුවන්. ඉතින් ඇයි වෙන්නේ කියලා ඉතින් එහෙම අපිට කියන්න බෑ. සමහරුන්ට දැන් දිය වැඩියාව එහෙම තියෙනකොට පොඩි ප්‍රවණතාවයක් තියෙන පුළුවන්. ඒ නැතත් ඉතින් ඒක ඉතින් ඒ එතන නාලේ පිහිටීම අනුව තමන්ගේ ගතිචර්ය අනුව ඒක අපිට වළක්ව ගන්නත් කියලාත් බෑ. ඉතින් හැදෙනවා නම් හැදෙනවා. ඉතින් ඒක මොනව කරන්නද? එතකොට දැන් බකන්දරා රෝග තත්ත්වය සහ හර්ෂස් රෝග තත්ත්වය අතර කිසිදු සමාන ලක්ෂණ තියෙනවද? ඒක වෙනස්ම වෙනවා. නෑ, ඇත්තටම හර්ෂස් කියලා කියන්නේ ගුදුමාර්ගයේ යවට ගුදුමාර්ගයේ ඇතුලේ තියෙනවා. දැන් මෙහෙම ගුදුමාර්ගයේ ඇතුලේ තියෙනවනේ මම කිව්වා ඇතුලේ ඔහොම තියෙනවා. මස්ල් එක තියෙනවා, ග්‍රන්ථි තියෙනවා. දැන් ගුදුමාර්ගයේ ඇතුලේ තියෙනවා ඇතුලෙන් ලයිනින් එකේ තියෙනවා මේ ශිරා. ශිරා කියන්නේ ලේ ගෙනියන ඒවනේ. ඔය ශිරාව මෙහෙම කුට්ටියක් ඔහොම තියෙනවා ගොඩක්. ඒවා විශාල වෙලා පොඩ්ඩක් අර ඒ ගුදමාර්ගයේ ඇතුලේ ස්තරය පොඩ්ඩක් විශාල වෙලා නිකන් බැලුමක් වගේ චුට්ටි. ඒ බැලුම් තුනක් තියෙනවා පොඩි එනල් කුෂන්ස් කියලා කියන්නේ. ওই ශිරා විශාල වුණොත් වැරිකෝස් වේන්ස් වගේ. එතකොට අපි කියනවා ඒවට අර්ෂස් කියලා. එතකොට මුල් අවස්ථාවක ඇතුලේ තියෙන්නේ ටිකක් කල් ගියයින් පස්සේ මේක එළියට එනවා. ඒ කියන්නේ ටොයිලට් ගියාම අර ප්‍රෙෂර් එකකින් එළියට එනවා නිකන් ඇතුලට යනවා. ඊට පස්සේ සවට්ටියක් කල් ගියාම එළියට එනවා අතින් දාගන්න. තවට්ටියක් කල් ගියම එළියමයි තියෙන්නේ. ඒ වගේ ඒක තමයි ඒ නියම ආර්චස් කියලා කියන්නේ. ඒවා කලාතුරකින් උක පුපුරලා ලේ යන්න පුළුවන්. කලාතුරකින් නෙවෙයි, සෑහෙන ප්‍රවණතාවයක් තියෙනවා ඒකට. එතකොට ඒක තමයි ආර්චස් කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට තේරෙන්නේ ලේ යනවා. කැක්කුමක් හිටින් නැහැ ගොඩක් වෙලාවට ලේ යනවා. ඌක විතරයි දැනගන්න තියෙන්නේ. සමහරලාට ගිරියක් වගේ එළියට එනවා, ආය යනවා, නැත්තම් ගෙඩියෙදීම තියෙනවා. ඌක ආර්චස් ඉතින් ගොඩක් කට්ටිය දන්නවා. වැදගත්කම ඒක නෙවෙයි. බුදමාර්ගය ඇතුලේ අපි තුමු බුද ඇතුලේ තියෙනවා නම් බඩවැලට කිට්ටු වෙන්න හරි කැන්සර් එකක්. ඒක තමයි ඔය මං අහන්න හැදුවේ. දැන් පිළිකා තත්ත්වයක් වගේ තත්ත්වයක් කියලා අපි කොහොමද පරීක්ෂාව කරගන්නේ? පිළිකාවක් එහෙම තියෙනවා නම් ඒකිනුත් ওই විදිහටම ඉතින් තමයි දෙන්නේ. එහෙම එහෙම මේ බුදමාර්ගයේ ආශ්‍රිතව පිළිකා ඇති වෙනවා නම් කියලා අපිට බයතුමනි මොකක් හරි මේ කියන්නේ අපිට යම් සංඥාවක් වගේ මොකද්ද නිකුත් වෙන්නේ, මොකක් හරි රෝග ලක්ෂණ පෙන්නු කරනවද? වෙලාවට ලේ යන්නේ ඒක. ලේ යන්නේ ඒක නැත්තම් සීදන් යන්නේ ඒක. එහෙම නැත්තම් මෙන්න මෙහෙමත් තියෙනවා. අර ටොයිලට් ගිහිල්ලා ආවම ආයෙ යන්න ඕනේ වගේ සමහරට තියෙනවා. දැන් මේක පටලගන්න එපා. හැම වෙලෙම මේක නෙවෙයි ඉරිටබල් බබල් සින්ඩ්‍රෝම් කියලා තියෙනවා. ඒකත් ඔය වගේ එනවා. සමහරලාට කිව්වොත් කීනේ තව ටිකක් ඉතුරු වෙලා තියෙනවා වගේ තියෙනවා. එතකොට නිතර නිතරම යන්න ඕනේ. හුඟක් මෑතකදී තමන්ගේ ඒ පුරුදු වෙනස් වෙලා තියෙන්නේ. එහෙම නැත්තම් ලේ යනවා, සීදන් යනවා. අනිවාර්යයෙන්ම ලේ යනවා නම් අර්ෂස් කියලා හිතන්න එපා. ඒක මේ වයසත් සාමාන්‍යයෙන් 40 විතර වගේ වැඩි නම් මේක කැමරාවක් දාලා පරීක්ෂා කරගන්න ඕනේ. ඉතින් ඒකයි මම කිව්වේ එහෙමනම් කවදාවත් ඉන්න හොඳ නැහැ. කැමරාවක් දාලා අනිවාර්යෙන් බලා ගන්න ඕනේ. මේ අපි ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ මෙතන පිළිකාවක් නැහැ කියලා. ඊට පස්සේ ඉතින් ඕනේ කෙනෙකුට මේ අර්ශස් වලට බෙහෙත් කරන්න පුළුවන්. ඒක පොඩි දෙයක් නේ ඉතින්. හරි. වෛද්‍යමාංගව මුණ ගැහෙන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා. නමුත් අපි මතක් කරන ඔබට සජීවීවත් ඔබේ ගැටළු ඉදිරිපත් කරන්න පුළුවන් වෛද්‍යමන්ට මෙදිරට දුරකථන ඇමතුමක් ලබා දෙන්න 0115 299 299. ඉතින් ඔබට පුළුවන් මෙදිරට සජීවීව දුරකථන ඇමතුමක් ලබා දීලත් ඔබේ ගැටළු වෛද්‍යමන්ට ඉදිරිපත් කරලා ප්‍රතිසක් ලබා ගන්න පුළුවන්. වෛද්‍යමනි අපි දැන් අහලා තියෙනවා බගන්දරා රෝග තත්ත්වය පිළිබඳ ඇත්තටම කතා කරනවා හරි අඩුයිනේ. නමුත් අපි අද දවසේදී දැනුවත් කරන්නේත් එහෙම ඒ නොදැනුවත්කමින් ඉන්න ඔබ වෙනුවෙන්ම
තමයි. දැන් අර්සස් රෝග තත්ත්වය පිළිබඳව නම් අපි අහලා තියෙනවා. නමුත් මේ දෙකම ගත්තත් කොහොම වුණත් සමහර වෙලාවට අපි දකිනවා සමහර පුද්ගලයින්ට මේ රෝගිය සුව වීමක් දක්නට ලැබෙන්නේ නැහැ. එහෙම ඒක මේ කාලයක් තිස්සේම පැවතගෙන යනවද නැත්නම් අපිට ඒක නිට්ටාවට සුව කරගන්නට යම් හැකියාවක් තියෙනවද කියලා අපි කතා කරමු. ඕනම රෝගයක් නිට්ටාවට සුව කරන්න පුළුවන්. අර්ශසුත් පුළුවන්, බගන්දරත් පුළුවන්. ඒක කතා දෙකක් නැහැ ඒක. බගන්දරාව නිට්ටාවට සුව කරන්න පුළුවන්. හැබැයි ඔබ අහයි මේක බෙහෙත් දීලා නිට්ටාවට සුව කරන්න පුළුවන්ද කියලා. කාලයක් තිස්සේ තිබ්බොත් මේක කැන්සර් එකට හැදෙනවද කියලාත් අහ ඉන්නේ සමහර විට. ඔන්න මම අහුව ප්‍රශ්න. කාලයක් තිස්සේ තිබ්බොත් මේක පිළිකාවකට හැරෙයිද? නැහැ. එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පිළිකාවකට හැරෙන්නේ නැහැ බගන්දරා බොහෝ විට. ඉතින් මේක ඖෂධ වලින් හොඳ කරන්න බෑ. ඒ කියන්නේ බෙහෙත් වලින් බෑ. බෑ. කීයටවත් බෑ. අපි කරන්නේ සාමාන්‍යයෙන් දැන් අර පිට තියෙනවනේ හිලක්. සිදුර. ওই හිලෙන් ප්‍රොබ්යක් දානවා ඇතුළට. හරි දාලා ඇතුළෙත් සිදුර තියෙනවනේ. ඔය ඇතුළේ සිදුර හොයාගන්න එක තමයි හරි චැලෙන්ජ් එක සාමාන්‍යයෙන් දොස්තර කෙනෙකුට. හේතුව හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ ඒක හොයන්නේ. ඒක සාමාන්‍යයෙන් අතේ හුරුවට සහ ඒක යන හැටියට තමයි කියන්නේ. ගොඩක්ම මේ පැත්ත ස්පෙෂලයිස් කරලා තියෙන ගොඩක් තමයි දැන් අපි දන්නේ මේක මේ 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 ආකාරයට තමයි හැසිරෙන්නේ කියලා. හේතුව දැන් අපි එහෙම ඇතුළෙ සිදුර හොයාගත්තයින් පස්සේ ඊට පස්සේ ප්‍රශ්නයක් නැහැ. දැන් ඔහොම කරලා පොඩි මේකක් දාලා අපි ඒ ඒ ට්‍රැක් එක කපනවා. කපල ඕපන් කරනවා. එතකොට යට ඉඳලා ඒක හොඳ වෙනවා. ආයි ජීවිතයට එන්නේ නැහැ. දැන් කට්ටිය කියයි අපෝ මේක දෙතුන් සැරයක් ඕපන් කර මේ ඔපරේෂන් කරා ආයි ආයි එනවා කියලා. ඒකට හේතුව අර ඇතුලේ සිදුර හොයාගන්න බැහැ සමහර ලාවට. සර්ජන් එක වැහිලා නම් එහෙම තවත් අමාරුයි. එතකොට වෙන්නේ මේක මේ පිටින් දැන් මේ සිදුර මෙතන තියෙද්දි මෙහෙන් කපනවා. එතකොට මේ ටික ඉතුරු වෙනවා ආයි එනවා. ඒකින්ද එනමන තතු ශාකාවක් තිබුණොත් ඒක ඉතුරු වුණොත් ආයෙනවා. ඉතින් ඒකින්ද ඒ ඔක්කොම බලන්න ඕනේ ඔපරේෂන් කරනකොට බොහෝ විට හොඳ එක්ස්පීරියන්ස් එකකින් කියන්නේ. ඉතින් එක සැරයක් කරන් පස්සේ ඒක හරියනවා ආයෙන්නේ නැහැ. මේක අර ඇතුලේ සිදුරු හොයාගන්න සමහර වෙලාවට පරීක්ෂණ කරන්න වෙනවා. අපි මේ පරීක්ෂණ ගැන කතා කරන බයිතුම අපිට දුරකථන මෙතන තියෙනවා. සාගරිකා මහත්මිය අපිත් එක්ක එකතුනෝ මලපහ කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් තමයි එතුමියට තියෙනවා කියලා අපිට කියන්නේ නා. ආයිබෝන් ඔබතුමියට. හරි මොකක්ද ගැටලුව ඉදිරිපත් කරන්න වෛද්‍යමන්ට? වයස කීයද ඔබතුමියගේ? හරි අර මං කිව්වා වගේ ගොඩක් වෙලාවට අපිට කියන්න බෑ මට නිට්ටාවටම මෙහෙම අහලා මොකද්ද මේ කියලා. මේකට වෙන්න පුළුවන් හේතුකාරක කාරණා කීපයක් තියෙන පුළුවන්. අනිවාර්යයෙන්ම පිටිපස්සෙන් කැමරාවක් දාලා බලාගන්න ඕනේ. හරි සාගරිකා මහත්මියට මම කියන්නේ අපි පරීක්ෂණ ගැන නේද වෛද්‍යමනි කතා කරන්නේ. ඔව් දැන් ඒක මෙහෙම දෙකක් තියෙනවා. අපිට ඕනනම් භාගයක් බලන්න පුළුවන්. ඒ බලාගත්තත් ඇති වම් පැත්ත බලාගත්තොත් ඇති. ඔකට ඉතින් මුළු සම්පූර්ණ මහ බඩවැලම බලන්න අවශ්‍ය නැහැ. මේ වම් පැත්ත බලා ගන්නවා කියන එක පොඩි එනීමයි එකක්. ඒ කියන්නේ වස්තියක් දීලා වස්තියක් දුන්න ගමන් මුළු වම් පැත්තම ක්ලියර් වෙනවා. ඊට පස්සේ හරි ලේසියෙන් බලන්න පුළුවන් මිනිත්තු 10ක් විතර යන්නේ වැඩේට. ඉතින් ඒකෙන් කියන්න පුළුවන් හරියටම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවද කියලා මෙතන. හරි එහෙම ඒක බලා ගන්නම ඕනේ ඇතුළේ මුකුත් තියෙනවද කියලා. එහෙම නැත්තම් ඉතින් ඉතින් ඊට පස්සේ ඉතින් අපිට ඉච්චර අමාරු නෑ. මේක අර ඉරිටබල් බවල් සින්ඩ්‍රෝම් කියන රෝගයටත් ඇති වෙනවා. කියන්නේ බඩවැලි මස්සල් ශරීරය වැඩ කරන්නේ නැති වුණාම එතකොට ඔක්කොම එම්ටි වෙන්නේ නෑ. සමහරවිට ඔන්නෝම තියෙනවා. ඉතින් ඒක නෙවෙයි වැදගත්කම වෙන්නේ පිළිකාවද්ද නැද්ද කියලා බලාගන්න එක තමයි සාගරිකා මහත්මිය බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම කැමරාවක් දාලා බලන්න ඕනේ. ශල්‍ය වෛද්‍යවරයෙක් හමුණා නම් හරියටම හරි මේ පරීක්ෂණේ විතරමයි කරගන්න තියෙන්නේ. තවත් උපදෙසක් ගන්න වෛද්‍යවනි කෙනෙක් අපිත් එක්ක එකතු වෙනවා. ප්‍රියන්ති මහත්මිය නුගේ ගොඩින් අපිත් එක්ක එකතු වෙනවා. ආයිබෝ අන්න ඔබතුමියට. ආයිබෝන්. ආයිබෝන්. අර සුබෝ දාස. කතා කරන්න ඕනේ. මේ මට මේ ටොයිලට් යනකොට ඉතින් බඩ වේලවනා යන්නේ. මේ යනකොට ඇලිගිලි කැපිගෙන තමයි යන්නේ. කැපි. පැහැදිලි මදි අවසන් ටික නැවත කියන්න. යනකොට. ඔව් මේ කියන්නේ දැන් ටොයිලට් යනකොට බඩ වේලවලා දැන් අකුරු හතරක් මේ ඔක්කේ වෙනවා. ඇලිගිලි කැපිගෙන තමයි යන්නේ.
වෙනවා ඊට පස්සේ මට තේරෙනවා හරි දැන් මේකට කියන්නේ ෆිෂර් කියලා FISSURE ෆිෂර් සිංහල වචනයක් මම එහෙම කියන්නේ පැල්මක් කියලා කියමුකෝ අපි බුදමාර්ගේ පොඩි පැල්මක් මේක ඇති වෙන්නේ අර මම කිව්වනේ දැන් බුදමාර්ගේ මෙහෙම තියෙනවා ඇතුලේ මස්ල් එකක් තියෙනවා පිට මස්ල් එකක් තියෙනවා මේ බුදමාර්ගේ අමාරුවෙන් ටොයිලට් ගියාම මෙතන තුවාල වෙනවා තුවාල වෙච්ච ගමන් මෙතන කැක්කුමට අර ඇතුලේ මස්ල් එක ගැහෙන්න ගන්නවා ටික් 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 ගන්න මෙහෙම ගැහෙනවා ඒ ගැහෙනකොට රිදෙන්න ගන්නවා එතකොට ගැහෙන්න ගැහෙන්න රිදෙනවා මේක දැන් ඒකින්ද ටොයිලට් ගිහිල්ලා ආවයින් පස්සෙත් මේක මිනිත්තු ගානක් පැය ගානක් තියෙන්න පුළුවන් මේ කැක්කුම අර යන වෙලාවට විතරක් නෙවෙයි අය මස්ල් එක ගැහෙනවානේ මස්ල් එක ගැහෙනකොට ආයි ඊළඟ සැරේට ටොයිලට් යනකොටත් මස්ල් එක ගැහෙනවා ඒකින්ද අර තුවාලේ හොඳ වෙන්නේ නැහැ ආයි හීරීගෙන යන්නේ එතකොට බඩ වේලෙනවා එතකොට ආයි වැඩිපුර ගිහිල්ලා අරක ආයිත් මස්ල් එක ගැහෙනවා වැඩි එතකොට ආයි තරක තුවාලේ වෙනවා ආයි මස්ල් එක ගැහෙනවා ඕක දිගටම සයිකල් එකක් වගේ යනවා චක්‍රයක යනවා ඉතින් මේකට ෆිෂර් කියලා කියන්නේ මේකට සාමාන්‍යයෙන් පළවෙනි වතාවට වගේ ආපු වමනම් හුඟක් වෙලාවට 80% ක විතර chance එකක් තියෙනවා ඖෂධ වලින් හොද කරන්න පුළුවන් ගාන්න බෙහෙත් දෙනවා බොන්න බෙහෙත් දෙනවා වැඩේ ගොඩ නමුත් නිතර නිතර එනවා නම් අපිට සිද්ධ වෙනවා පොඩි ඔපරේෂන් එකක් තියෙනවා මේ අර්ෂස් ඔපරේෂන් එක නෙවෙයි චූටි ඔපරේෂන් එකක් තියෙනවා අපි පිටිපස්සෙන් ගිහිල්ලා මිලිමීටර් දෙකක විතර පොඩි කට් එකක් දාන්න හොයාගන්නත් බෑ ඒක මොකද්ද කියලා ලෙඩාට අර ඇතුලේ මස්ල් එක පොඩ්ඩක් රිලැක්ස් කරනවා ඒක ලිහිල් කරනවා ඊට පස්සේ ඉතින් ආයි නැහැ ටොයිලට් යන්න යන්න ආසයි කොච්චර ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒකට බය වෙන්නවත් දෙයක් නැහැ දැන් වෛතුමනි දැන් ඔහොම ගැටලුකාරී තත්ත්වයක් නැති වෙන දැන් බගන්දරා වෙන්න පුළුවන් නැත්නම් අර්සස් වැනි රෝග තත්ත්වයක් වෙන්න පුළුවන් ඒකට මේ මේ කියන අපේ ආහාරවල මේ රටාවේ වෙනසක් නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද මෙහෙමයි බගන්දරා වලට ඒක ඉච්චර බලපාන්නේ නැහැ නමුත් ඔය කියන මේ මේ ওই ෆිෂර් එකට මේ ප්‍රියන්තිට තිබුණේ ඔව් ප්‍රියන්තිට තිබුණ තත්වේදී බඩ හැම වෙලෙම බුරෙන් තියාගන්න ඕනේ. ඒ කියන්නේ වේලීම නැතිව කරන්න. නැති වෙන්න ඕනේ. දවසකට වතුර ලීටර් 3ක්වත් පාලනය කර මෙගා බෝතලෙන් දෙකක් බිව්වා නම් හරි. ඊට අමතරව කෙඳි සහිත ආහාර ගොඩක් ආහාරයට ගන්න ඕනේ. කොහිල එතකොට කොළ එළවලු තම්පල ගුටුකුළු මුකුණු වෙන පලා වර්ග ඔක්කොම එතකොට ඒවා රිලැක්ස් පිට ඉන්න ඕනේ. මානසික අතීතිය වැඩි වුණොත් මේක එක්සෑම්ස් වලට දවස් වලට ළමයින්ට එනවා හරි ඉතින් අර මානසික ආතතිය අඩු වෙන විදියට ඉන්න ඕනේ හරි අපිට තවත් දුරකතනම් කරන්න තියෙනවා නිල්මිනී මහත්මිය ඉන්නවා අපිත් එක්ක එකතු වෙලා ආයුබෝවන් ඔබතුමියට ආයුබෝවන් හරි මට ડોක්ටර් මේ දැන් මාස 6කට කලින් මේ ටොයිලට් යන ගන්නේ කැක්කුමක් වෙනවා පාන්දරට තමයි එන්නේ ඒක හරින මේ වේදනාවක් නිලඳන්න බෑ හරි ගොඩක් වෙලාවට නිල්මිනී මහත්මියටත් තිබුණේ අර ප්‍රියන්තිට තිබුණේ එකම වෙන්න පුළුවන් හරි මෙතන අපිට ස්ථිරවම කියන්න බැරි වුණේ අර සාගරිකාට විතරයිනේ ප්‍රියන්තිට තිබුණේ එකම තමයි මයිතන් නිල්මිනීටත් තියෙන්නේ ගොඩක් වෙලාවට බඩ මේ අමාරුවෙන් ටොයිලට් ගිහිල්ලා එතන තුවාල වෙලා ඇති මේක පරීක්ෂා කරලා බලලා මේකට ඇත්තටම කැමරා එක දාන්න අවශ්‍යත් නැහැ ශල්‍ය වෛද්‍යවරයෙක් බලපු ගමන් ටක් ගාලා බලලා කියන්න පුළුවන් මෙතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා ගොඩක් වෙලාවට මං හිතන්නේ ලේගියා නම් සමහර විට අපි කැමරාව දාලා බලනවා අපිට පොඩි සැකයක් තියෙනවා නම් ඒක ඉතින් අපි බලන අපි බලනකොට අපේ ඇඟිල්ලට තේරෙනවා අර මස්ල් එක කොච්චර ටයිට්ද කියලා. ඒකෙන් අපිට අනුමාන කරන්න අනිත්ක අපිට තුවාලයක් තියෙනවා නම් ඒකත් පේනවා. ඉතින් ඒක මං හිතන්නේ ශල්‍ය වෛද්‍යවරයෙක් අනිවාර්යෙන් හම්බෙන්න ඕනේ. හම් වෙලාම බලන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරි. දැන් වෛද්‍යමනි එතකොට මෙවැනි අවස්ථාවන් වලදී දැන් සාමාන්‍යයෙන් අපි දකිනවා මේ මේ කාලවකවාන වෙදී සාමාන්‍යයෙන් පුංචි දරුවන්ටත් මේ තත්ත්වෙත් තියෙනවා. එහෙම එන්න හේතුව මොකක්ද? අයියෝ ඒගොල්ලන් චොක්ලට්ස් කනවා, ඒගොල්ලන් වතුර බොන්නේ නැහැ ඇති වෙන්න, බිස්කට්ස් කනවා, එක එක පැණි බීම වර්ග බොනවා. එතකොට බඩ වේලනවා. බඩ වේලපුවම අතන තුවාලේ වෙලා ඉවර වෙලා එනවා. හැබැයි ඒගොල්ලන්ට ඉච්චර ලොකු කැක්කෝ ඒගොල්ලන්ට ඉති කැක්කුම දැනෙන්නේ නැහැ නේද? ලං කරනකොට හැබැයි ලේ යනවා සමහර වෙලාවට. ඉතින් ඒගොල්ලන්ටත් එන්න පුළුවන් මේක. ඉතින් මේ බඩ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ට අපි ඔපරේෂන් කරන්න යන්නේ නැහැ. ගොඩක් වෙලාවට බඩ වේලන් නැති වෙන්න අර අර මං කියපු ආහාර නොදී ඉඳලා හොඳට පළතුරු එළවලු එහෙම දීලා එහෙම දුන්නාම මේක මේක සමනය කරගන්න පුළුවන්. අර ටොයිලට් යන එක හදා ගන්න ඕන සම. හරි. තවත් අමතමක් තියෙනවා. පිටර් ජයරත්න මහත්මයා අපිත් එක්ක එකතු වෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ඔව් ජයරත් මහත්මයා කියන්න
ලොක්ක මේ මට නපුරි පොඩි එකේනා අවුරුදු 15 කියලා 15 ලවල තියෙන්නේ. එයා ටොයිලට් යනවා ටොයිලට් ගිහලා හතරපස්සටයක් ඉඳලා එනවා ටොයිලට් යන්නේ අමාරුයි අමාරුයි කියලා. බඩ වේලවල. එයාගේ විතරම මේ හැබැයි චොක්ලට් නම් කනවා. අපි කියන චොක්ලට් කන්න එපා ඒක දන්නේ බඩ වේලවන කියලා මේ ටොයිලට් යන්නේ දවස් තුන ඔව් ඒක තමයි හේතුව ගොඩක් වෙලාවට බඩ වේලෙන එක නතර කරගන්න උනේ ක්‍රීම් එකක් මොනවා හරි දෙන්න පුළුවන් ගාන්න ඉතින් ඒ වගේ අර ඒ වගේ වෙලාවක අපි එතන ගාන්න අර ඇනස්තටික් ජෙලි කියලා කියනවා ඒ කියන්නේ එතන හිරි වැටෙන්න වාගේ පොඩි ක්‍රීම් එකක් දෙනවා ටොයිලට් යන මිනිත්තු 5ක් 10ක් තියලා ඔක ගාපුවම ටොයිලට් යන වෙලාවට රිදෙන්නේ නැහැ. එතකොට ටොයිලට් එකට හොඳට යනවා. එතකොට දැන් වෛද්‍යමනි දැන් සමහර අපි අබ්බෙහෙත් ගැන අහලා තියෙනවනේ ඔය වගේ කාර්යයකදී අපි කරන. නමුත් ඔය වගේ දෙයකට අපි අබ්බෙහි වුණොත් ඒක දිගින් දිගටම අපිට අවශ්‍යතාවයක් නැහැ. නෑ එහෙම වෙන්නේ නෑ. නෑ එහෙම වෙන්නේ මේක පුරුදු වෙන කල් විතරයි ඉන්නේ අපි අර 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 කාලය අපිට මේ පොඩ්ඩක් ගෙවා ගන්න නේ ඔක අවශ්‍ය කරන්නේ. ඊට අමතරව අර ගොඩක් කල් බඩ වේලපුවම සමාධි මෙහෙම එකක් තියෙනවා. අර ගුද මාර්ගයේ හොඳට උඩින් ඒ බඩ වේල කන්ට්‍රැක්ට් වෙන්න පයි හොඳට සංකෝචනය වෙන්න ඕනේ ඇතුලේ තියෙනවා එළියට අරින්න ඕම. දැන් ගොඩක් කල් මේක බඩ වේල තිබුම මේක ඇදිලා තියෙනවා. ඉතින් ඉලාස්ටික් එකක් උනක් උනට වඩා හොම ඇතුණුත් මොකද වෙන්නේ? වැඩ කරන්නේ. ඒක වැඩ කරන්නේ නැහැ. දැන් එහෙම ආයි ප්‍රකෘති තත්වෙට එන්නේ නැහැ. හරි. ඉතින් ඒකෙහිින් දා අර බඩ වෙලත් ඒ වගේ තමයි. ඒ වගේ වෙලාවක සමහර වෙලාවට අපි පොඩි පිටිපස්සෙන් ටැබ්ලට් එකක් දාන්න කියනවා ටිකක් කල් යනකල්. එතකොට අර ඒක සංකෝචනේ වෙලා 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 අන්න හරියනවා. අන්න එහෙම වෙලාවල් තියෙන ඉතින් මේ ඔක්කොටම ඉතින් ශල්‍ය වෛද්‍යවරයෙක් බලන්න වෙනවා නැත්නම් ඉතින් වැඩේ හරියන්නේ නැහැ. හරි. අපි අද කතා කරන්නේ බගන්දරා රෝග තත්ත්වයේ පිළිබඳව. හැබැයි තවත් කාරණයක් පිළිබඳව මතක් කරන්න ඕන. අපිත් එක්ක එකතු වෙන ඔබ හැමදාටම සාමාන්‍යයෙන් අපි තැන්වලට ගිහිලා විවිධාකාරයේ තැන්වලට ගිහිලා අපේ ශාරීරිය දන් දීම සිදු කරනවා වයිතමනේ. හැබැයි ඉගෙන ගන්න කෙනෙක් තෙවැනි අවස්ථාවක් අපිට ලබා දෙන්න පුළුවන් නම් සහ අපි ගොඩක් වටිනවනේ නේද? අපිට නිකන් අපේ ශාරීරිය දිරාපත් වෙන්න කුණු වෙලා යන කාලවකවානුවකදී ඉතින් අපිටත් පුළුවන් අපේ ශාරීරියම මුළු සිරුරම දන් දීමකට කටයුතු කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒක ලොකු වටිනා පුණ්‍ය කර්මයක් බවට පත් වෙන එක පැත්තකින් හැම කාර්යයකටම හොඳයි කියලා අපි විශ්වාස කරනවා. සහ මේ කාලවකවානුවේ වර්තමානයේ බොහෝ තරුණ පරපුරගේ මේකට වැඩි ඉල්ලුමකුත් තියෙනවා සහ විශේෂයෙන්ම ඒ වෙනුවෙන්ම දායක වෙන කාර්යාවයකුත් අපි දැකලා තිනු නිසා ඔබට ඒ අවස්ථාවකුත් ලැබෙනවා. අපි වෛද්‍යතුමන්ගෙන් මහමු කොහොමද ඒ අවස්ථාව උදා කරගන්නේ කියලා. ඔව් කොළඹ වෛද්‍ය පීඨයට ශාරීරිය දන් දෙන්න පුළුවන්. තමන් මියගියයින් පස්සේ මෙහෙමයි තමන් මියගියයින් පස්සේ තමන්ට නෙවෙයි ඒ අයිතිය ඒකට තියෙන්නේ. තමන් දන්නෙත් නැහැ නේ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් තමන්ගේ බොඩි එක අයිති බොඩි එක මේ ළඟම ඥාතියන්ට ඉතින් ඒ අයගේ කැමැත්ත තියෙන්න ඕනේ. අපි සාමාන්‍යයෙන් එහෙම ගන්නකොට අර ඔරිජිනල් එක ඉල්ලනවා ඩෙත් සර්ටිෆිකට් එකේ මරණ පරීක්ෂණයේ වාර්තාවේ මේ ඔරිජිනල් එක ඕනේ අපිට. ඊට අමතරව සාමාන්‍යයෙන් ජේපි කෙනකින් ඉස්සරහ අස්සම් කරන්න ඕනේ අරගුණ අපි මේ මූර්ත ශරීරය වෛද්‍ය පීඨයට බාර දෙන්න කැමති කියලා. එච්චරයි වෙන මොකුත් නැහැ. අපේ වෙබ්සයිට් එකක් තියෙනවා මේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒකෙන් වෛද්‍ය පීඨයට ගිහිල්ලා ඒකේ තියෙනවා දුරකථන අංකත් එක්කම. හැබැයි අපි තින් ඔබට අවශ්‍ය නම් ඒ සඳහා මුලින්ම මේ 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 දැනගන්න මන් දුරකථන අංකයක් ඔබට දුරකථන අංකය මතක් කරනවා. ඒ ඔස්සේ ඔබට පුළුවන් වැඩිදුර තොරතුරු දැනගන්න සහ ඔබටත් ඒ කාරණයට අවශ්‍ය නම් සම්බන්ධ වෙන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් ඕනෑම වයසක කෙනෙක්ට ඒ වගේම ඕනෑම තරාතිරමක ඉන්න ඕනම කෙනෙක්ට පුළුවන් මේ කාර්යයට දායක වෙන්න. ඒ නිසා දුරකථන අංකය ඔස්සේ වැඩිදුර තොරතුරු ඔබට පුළුවන්කමක් ලැබෙනවා දැන කියා ගන්න. කොළඹ විශ්වවිද්‍යාලයට තමයි මේ දුරකථන ඇමතුම නේද වෛද්‍යතුමනි ලැබෙනවා. 0112 68 91 35 0112 68 91 35 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට පුළුවන්කමක් ලැබෙනවා සම්බන්ධ වෙලා තොරතුරු දැන කියා ගන්න. හරි. අපි ඒ කාර්ය පිළිබඳ මතක් කරා. විශේෂයෙන්ම වෛද්‍ය ශිෂ්‍යයෙක් නේ දනාගතයේදී අපිට වෛද්‍යවරුන් බිහි වෙවි. තව තව ලෙඩ රෝග වැඩි වෙයිද කියලා අපි දන්නේ නැහැ නේද වෛද්‍යවරුන්. ඉතින් එහෙම කොහොම වුණත් ඒ හොඳ අවස්ථාවකත් ඔබට ලැබෙනවා. වෛද්‍යවරුනි අපි අවසාන වශයෙන් අද මාතෘකාව පැත්තට යොමුමු. පොදුවේ කොහොමද උපදෙසක් ලබා දෙන්නේ බගන්දරා රෝගය આવත් ඉතින් ශල්‍ය කර්මයකින් මේක පුළුවන්. සිංහල වෙදකමේ තියෙනවා ශාර සූත්‍ර කියලා. ඒ කියන්නේ අපි නූලක් දානවා ඒකෙන් ඒ අර පිට
ඒකෙන් විවරයෙන් ඇතුල් පැත්තට නූලක් දාලා ඒ නූල ගැට ගන්නවා. කාල සැරින් සැරේ ගෙන්නලා ලේඩාව නූල තද කරනවා. එතකොට අර සබන් කැටයක් කැපෙනවා වගේ නිකන් අයිස් කැටයක් කැපෙනවා දැකලා තියෙනවද? අර පුඩි කම්බියක් දාලා අයිස් කැටය තියෙනවා. ඒක දෙකට වෙන්නේ නැහැ. නමුත් අන්තිමට කැපිලා ඇවිල්ලා ට්‍රැක් එක. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතනදි වෙන්නේ. මස්සල්ස් මුකුත් කැපෙන්නේ නැහැ. නමුත් ධානියක අවම කරලා අර ට්‍රැක් එක හොඳ වෙනවා. ඉතින් ඒකට ශාර සූත්‍ර කියලා කියන ඔය ක්‍රමෙම හිතන්නේ අවුරුදු අනාදිමත් කාලෙක ඉඳලා මොකද තියෙන්න ඇති. ඒක සාර්ථකයි. නමුත් එකම වැඩි අර ඇතුලේ විවරය හරියට හොයාගන්න එක තමයි ට්‍රික් එක. හරි. ඉතින් කෝකටත් කෝකටත් මම කියන්න ඕනේ පුද මාර්ගෙන් ලේ යනවා නම් ඒ පිළිබඳව ඒ ප්‍රශ්න තියෙනවා නම් කැමරාවක් දාලා බලා ගන්න ඒක අත්‍යවශ්‍යයි. නැත්නම් ශල්‍ය වෛද්‍යවරයෙක් හම්බ වෙන්න, බඩබුරුලෙන් තියාගන්න, ජලය පානය කරන්න, රිලැක්ස් පිට ඉන්න ඕනේ හැම වෙලේම, කෙඳි සහිත ආහාර පානය පුළුවන් තරම් ආහාරයට ගන්න, අර චොකලට්ස් බිස්කට් පැණි බීම වගේ ඒවා පුළුවන් නම් ඉතින් වලකින්න. ඉතින් ඌ අත්‍යවශ්‍යත් නැහැනේ. හොඳයි. ඉතින් හොය වෛද්‍යතුමා කියපු උපදෙස් නිසි ආකාරයෙන් පිළිපදින්න ඔබටත් පුළුවන් ඉක්මනින් මේ රෝග තත්ත්වයන් තියෙනවා නම් ඉක්මනින්ම දුරු කරගන්න ඔබට අවස්ථාවක් ලැබෙනවා. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා වෛද්‍යතුමන් ඇවිල්ලා මේ උපදෙස් ලබා දීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම දුරකථන මතුමනි විශාල ප්‍රමාණයකුත් අය වෛද්‍යතුමනි මේ ගැටලුව සමාජයේ පොදුවේ දක්නට ලැබෙන කාරණයක් බවට පත් වෙලා තියෙන නිසා වෙන්නේ. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපත් එක්ක එකතු වුණු නිරෝගී සුවිශේෂාංගය වෙනුවෙන් මහාචාර්ය ඩී.ජී. ඇන්තනි වෛද්‍යතුමන්ට මේ ස්තුතිවන්ත වෙනවා. අපි තවත් දවසක තවත් උපදෙස් දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.